මුලින්ම ඔයාලට සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ෂොපින් ලොක් එක ඉල්ලලා නම් ගොඩක් අල්ලා යාලා. හැබැයි තිබුණ වැඩවැඩිකමත් එක්කන් ඔයාලට මේ වීඩියෝ එක කියන්න චොට්ටක් පරක් වුණා. එහෙනම් ඉතින් ඔන්න අද වීඩියෝ එක ගෙනල්ලා තියෙනවා. තරහ වෙන්න එපා හොඳේ. එහෙනම් වීඩියෝ එක බලමු. මේ දවස්වල ගොඩාක් අවරස්නේ වැඩි හින්දා අපි දැන් හිතුවා රෑ වෙලාම යන් කියලා අපිට ඕන කරන දේවල් ගන්න. ඉතින් අපි දවාලේ අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන ඔය විදිහට ඩිනර් එකත් අරගෙනම යන් කියලා අපේ පොළොන්නරුව තැනකට ආවා. ඉතින් එතෙන් ඇවිල්ලා ඔය විදිහට කාලා ඉවර වෙලා තමයි අපි අලුත් අවුරුද්දට ඕන කරන ඇඳුම් ඒ දේවල් බලන්න යන්න හැදුවේ. ඔයාලත් ඉතින් පහුගිය දවස් ටිකේම මේ විදියට රෙදි කඩවල්වල පොලි මෙහෙම ඉන්නේ නැති නේද? අපේ පැත්තේත් ඒ වගේම තමයි. ඉතින් කොහොම හරි වන්න හැමෝටම අවුරුදු තියනවා කියලා අපිට තේරෙනවා. ඉතින් හරි සතුටුයි. හැම කෙනෙක්ම තමන්ගේ දරුවන්ට අම්මලා තාත්තලාට පුංචිම දෙයක් හරි ගන්නවා. ඉතින් අපි දකින්නකට දකිනවා එයාලගේ අයට විතරක් නෙමේ එක එක සයිසස් වලට එයාලා වඩු තෝරනවා. ඉතින් ඇත්තටම හරි ෂෝක් දවස් ටිකක් තමයි මේ අලුත් අවුරුද්ද කියන්නේ. මන්නම් ගොඩාක්ම ආසයි. ඉතින් අපිත් ඒ විදිහට අපේ අම්මලා තාත්තලාට පොඩි අයට අපිට පුළුවන් විදිහට එයාලට අනගන්න දේවල් අරගන්න ගමන් තමයි මේ දැන් ඉන්නේ. ඉතින් අමාරුම වැඩේ තමයි ගෙවල් වල ඉන්න අපේ අයට එයාලගේ සයිස් එක හරිද මේක ඇති වෙයිද මේක ඇති වෙයිද කියලා බඩු තෝරන එක. ඒ වුණාට ඉතින් අපි දෙන්න තෝරගත්තේවා එයාලට ගානට හරි ගියා. ඉතින් අපි දෙන්නටත් ඇඳුම් අරගෙන මේ වගේ පොඩි කාපට් එකකුත් ගත්තා ගෙදෙට්ට. ඒක නම් හරිම සනීපයි. ඉතින් මම ගොඩාක් ආසා වුණා ඒකට. ඔය විදිහට අපි බඩු අරගෙන එන ගමන් අපේ අක්කාගේ දුවට මේ වගේ බෝතලයක් ඉල්ලලා තිබුණා ලොකු සයිස් එකේ එකක් එයාගේ බර්ත්ඩේ එක කියලා. ඉතින් අපි එයාගෙන් අහුවා මොනවද ඕනේ කියලා. එයා කිව්වා මට ලොකු වතුර බෝතලයක් ඕනේ, පන්තියත් ඉන්න ගියපුවාම වතුර දාගෙන ඉන්න මදි කියලා. ඉතින් එයා ආස වෙන විදිහ බෝතලයක් අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් ඒවත් අරගෙන අපි ගෙදර එනකොට රෑ 12ත් පහු වෙලා තමයි තිබුණේ. ඉතින් සමහර ඇඳන් අපිට තෝරගන්න විදිහක් උනේ නැති නිසා අපි යාලට ගිෆ්ට් විදිහට මෙන්න මේ වගේ පර්ස් අරගත්තා. ඉතින් සල්ලි හැම දාගෙන යන්න යාලට චෙටි ලස්සන වලට් එකක්. ඉතින් ඒ වගේ ටිකුත් අරගෙන බොටල් එකත් අරගෙනම තමයි අපි ගෙදර ආවේ. ගොඩක් නම් වීඩියෝ කරන්න කියන අපි ගත්ත දේවල් ඔය විදිහට වීඩියෝ කරගත්තා. ගෙදර ආපුහම ආලට පෙන්නන්නම්කෝ අපි මොනවද අරගත්තේ කියලා. ඉතින් එන ගමන් අපි දෙන්නට ගොඩාක් තිබහයි. ඉතින් ඔය වගේ මිල්ක් ෂේක් එකයි ෆලෝඩ එකයි අපි දෙන්න බීලම ගෙදර ආවා. ඉතින් පහුවදා තමයි වීඩියෝ එකේ ඉතුරු ටික තියෙන්නේ. ඔන්න අපේ අම්මයි තාත්තයි අපිට කලින්ම අවුරුදු තෑගි අරගෙන ඇවිල්ලා. ඉතින් මාසෙකට ඕන කරන ඔක්කොම ග්‍රොසරි අයිටම්ස් ටික අම්මයි තාත්තයි ඔය විදිහට අපේ අක්කලාගේ ගෙදෙට්ටයි අපේ ගෙදෙට්ටයි අරගෙන ඇවිල්ලා තිබුණා. ඉතින් එදෙන්න හිතලා අපිට අවුරුද්දට ඔය වගේ ගිෆ්ට් දෙන්න ඕනේ කියලා. ඉතින් යාලා ඇඳුම් එහෙමත් අරගෙන තිබුණා. මේවා ඒ හැම දෙයක්ම අක්කලාගේ ගෙදෙට්ටයි අපේ ගෙදෙට්ටයි ඔය විදිහට කලින්ම අරගෙන ආවා. ඉතින් මම පෙන්නන්නම්කෝ මොනවද අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් රුපියල් 30,000කටත් වැඩියෙන් ගොඩක් වටින බඩු ටිකක් තමයි යාලා අරන් ඇවිල්ලා තිබුණේ. ඉතින් අක්කලාගේ ගෙදෙට්ටන් මේ බඩු ටිකම මේ විදිහට ඒගොල්ලෝ අරන් ගිහිල්ලා තිබුණා. මුලින්ම මෙතන තියෙන චිකන් සොසේජස් ඒ වගේම චොක්ලට් අයිස්ක්‍රීම් එකක් කොත්තු කිලෝ එකේ පැකට් එකක් ඔය දේවල් ටික තියෙනවා. ඒ වගේම යෝගට් එහෙමත් ඔය විදිහට ගෙනල්ලා තිබුණා. ඉතින් මම වීඩියෝ එකේ මුලින් ඒ ටික පෙන්නනවා මොකද ඒ ටික ඉක්මනට ෆ්‍රිජ් එකට දාගන්න ඕන නිසා. ඒ වගේම අයිස්ක්‍රීම් කන්න මෙන්න මේ වගේ කෝන් පැකට් එකකුත් ගෙනත් තිබ්බා. ඉතින් අපි දෙන්න ගොඩාක් ආසයි මේ කෝන් වලට දාලා අයිස්ක්‍රීම් කන්න.
ඒ වගේම බීම බෝතල් අරගෙන ඇවිල්ලා තිබුණා. ඔය දේවල් ටික දැන් ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. මෙන්න මේ වගේ සර්වියට් පැකට් ඒ වගේම අවුරුදු කැම්මැසෙන් තියන්න කියලා ඒ වගේ කෙසෙල් අවුරුකුත් අරන් ඇවිල්ලා තිබ්බා. සතු ලුණු, ලුණු, අල ලුණු පැකට් ඔය දේවල් හැම එකක්ම තිබුණා. ඉතින් මම ඔයාලට මේ වගේ මිල ගණන් කියන්නේ නැහැ. මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. අපි බඩු ගන්න කඩේ එයාලා මිල ගොඩාක් අඩු කරනවා මේ බඩුවල. ඉතින් ඒකේ වීඩියෝ එක කරලා තියෙනවා. ඔයාලා දැකලා නැත්තම් බලන්න. මේ වගේ ඉතින් මිල කියන්න ගියේ නැහැ. ඉතින් අපි බඩු ගන්න ඒ කඩෙන්ම තමයි. ඔය විදිහට සන්කෝ එක එක කිදියාප්ප පිටි ඒ දේවල් අරන් ඇවිල්ලා තිබුණා. ඒත් එක්කම මේ වගේ බාස්මතී හාල් කිලෝ එකේ පැකට් දෙකක් තිබුණා. මේ කිලෝ එක නම් 1100 ගාණක් වගේ තමයි වෙලා තිබුණේ. තාත්තලා බිල් එක නම් දාලා තිබුණේ නැහැ. මේකේ ගාලා තියෙන ගාණ තමයි මම ඔයාලට කියව ඔයාලට පේන ඇති 1095 කියලා. ඉතින් ඔය බාස්මතී එක තමයි අපි අරගන්නේ. ඒත් එක්කන්ම මේ වගේ කිරිපිටි පැකට් දෙකක් දාලා තිබුණා. ඒ වගේම සුපෝෂ ඒ දේවල් දාලා තිබුණා. ඉතින් තාත්තලා වීඩියෝ වලින් කියනවා අපි මේ දේවල් කනවා. ඉතින් ඒ දේවල්ම තෝරලා දාලා ඇවිත් තිබුණා. ඔය වගේ බිස්කට් පැකට් දෙකක් තමයි තිබුණේ. අපි ගොඩාක් බිස්කට් කන්නේ නැහැ. ඉතින් ඔය විදිහට සෝස්, සබන් වර්ග ඒ හැම දෙයක්ම මේ මාසෙට ඇති වෙන්න ප්‍රමාණයට යාලා ගෙනත් තිබුණා. ඉතින් මෙතන කීරි සම්බ හාල් කිලෝ 5 පැකට් එකක්, ඒ වගේම නාඩු හාල්, සොයිස් රෝල්, මේ වගේ නෝකියප් කැට, සැමන් වර්ග ඒ දේවල් දාලා තිබුණා. ඉතින් හාල් වර්ග නම් මම එක එක ඒවා පාවිච්චි කරනා, එහෙම එකම හාල් වර්ගයක් උයන්නේ නැහැ. ඉතින් ජෙලි එහෙම ඒ වගේ ඩබල් පැක් එකක් ගෙනල්ලා තිබුණා. ඉතින් මෙතන මාසෙකටම ඇති වෙන්න බඩු කෙවහට ඇත්තටම අපිට මෙයා මාසෙකට වඩා පාවිච්චි කරන්න පුළුවන්. සමහර දේවල් නම් මාසයක් පාවිච්චි කරන්න බෑ, කලින් ඉවර වෙනවා. ඉතින් එතකොට අපි ඒ අඩුපාඩු ගන්නවා. අපිට නම් හරියටම කියන්න බෑ මේ මාසෙට මේක අනිවාර්යෙන්ම ඉවර වෙනවා කියලා. මොකද අපි දෙන්න විතරයි ඉන්නේ. එතකොට බඩු එහෙම හරි පොඩි ප්‍රමාණයක් තමයි යන්නේ. ඉතින් ඔය දේවල් එයාලා බලලා ගෙනත් තිබුණා. ඉතින් අපි කැමති දේවල් එයාලා දන්නවා. ඔය විදිහ ෂැම්පු එකක් මම දැන් පාවිච්චි කරන අනෝයි ෂැම්පු එක තමයි. ඉතින් ඔය බඩු ටික තමයි ගෙනල්ලා තිබුණේ. දැන් මම ඒ ටික මේ කෝඩ වලට ටක් ටක් ගාලා අස් කර ගන්නවා. කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ගෙනපු රෙදි ඒ දේවල් ටික මම මේ ටික අස් කරලා ඔයාලට පෙන්නන්නම්ක. ඉතින් අපේ අම්මයි තාත්තයි තාත්තලාගේ අම්මලාගේ ගෙදරටත් මේ විදිහටම බඩු ගෙනියලා තිබුණා. ඉතින් ඒ ගමන්න තමයි අක්කටයි මටයිත් මේ විදිහට ගිෆ්ට් එකක් දෙන්න හිතිලා තියෙන්නේ. ඉතින් ගොඩාක් පින් අම්මටයි තාත්තටයි මේ විදිහට අපිට අපි ගැන තාමත් හිතනවාට. ඉතින් අපි යාලගෙන් වෙන් වෙලා වගේ හිටියට ඒගොල්ලෝ තාමත් අපි ගැන ගොඩාක් හොයලා බලනවා. ඉතින් අපි කොහොම හරි ගොඩාක් වාසනාවන්තයි. ඉතින් අම්මලා තාත්තලා ගාවම දේවල් හදාගෙන ඉන්න පුළුවන් වුණ එකට. ඉතින් අපි මෙහෙම දේවල් බලාපොරොත්තුනේ නැතත් එයාලා අපේ සතුට ගැන හිතලා ඔය විදිහට අපිට තෑගි ගෙනල්ලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ ගත්තා කිව්ව ඇඳුම් එහෙම නම් අපිට දෙනවා කිව්ව අලුත් අවුරුද්දට දවසට තමයි. ඉතින් මේ වගේ බඩු යාළර ගෙදර තියාගන්න ඉඩකුත් නැහැ කියලා ඔය විදිහට අක්කලාගේ ගෙදෙට්ට අපේ ගෙදෙට්ට එහෙම දීලා ගියා. ඉතින් දැන් මම මේ හදන්නේ අපි දැන් කලින් දවසේ ෂොපින් කරලා ගෙනපු ටික පැක් කරගන්න. මේ නම් ඉතින් 13 වෙනිදා තමයි අපේ අක්කගේ දුවගේ බර්ත්ඩේ එකක් තියෙනවා. ඉතින් එයාට දෙන gift ටිකත් ඔය විදිහටම රැප් කරන්න ඕනේ. ඉතින් අපි එක එක කෙනාට ගත්ත දේවල් ඔන්න ඔය විදිහට මම දැන් ඔයාලටත් පෙන්නලාම ඒ ටික රැප් කරන්න ඕනේ.
ඉතින් මේ බොටල් එක ගත්ත නම් රුපියල් 1500කට හරි 1600කට වගේ ගානකට ඇත්තට මේක ගොඩාක් වටිනවා. අපි දෙන්න හිතුවේ නැහැ ඒක ඇතුලේ තව බොටල් දෙකක් තියෙයි කියලා. ඉතින් අපි දෙන්න ඒක ඕපන් කරලා බලනකොට ඇතුලේ තව බොටල් දෙකක් තිබ්බා. ඉතින් එයා ගොඩාක් ආසා වෙයි කියලා හිතුවා. ඉතින් අපි ඒකත් අරගත්තා. ඒත් එක්කන් වෙන්න මේ වගේ බර්ත්ඩේ කියලා ගහලා තියෙන එකකුත් ගත්ත එයාගේ බර්ත්ඩේ එක වෙනුවෙන්. ඉතින් අක්කා ඇවිල්ලා චූටි දුවගේ බර්ත්ඩේ කේක් එක ඔය විදිහට හදන ගමන් තමයි ඉන්නේ. මං ඉතින් එහා පැත්තට වෙලා ඔයාලට වීඩියෝ එක කර කරම මේ තෑගි ටික බලන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ තියන්නේ මට ගත්ත දේවල්. ඉතින් ඔය විදිහට ඒවත් මං දැන් වෙන බෑග් එකකට දාගන්නවා. ඉතින් ඔන්න ඔය පෙන්නන හැම එකක්ම මට ගත්ත දේවල්. ඉතින් දැන් පෙන්නන්නේ ඔය හස්බන්ඩට ගත්ත දේවල්. හැබැයි ඉතින් මෙතන පිළියෙලකටම නෑ, මට අහුවෙන එක එක බෑග් එක අරගෙන තමයි ඒ තියෙන දේවල් ඔයාලත් එක්ක මේ විදියට ෂෙයා කරගන්නේ. ඉතින් මේ පාර දුවගේ බර්ත්ඩේ එක අපි ගන්න හිතේ යලා කලර් තීම් එකට. ඉතින් ඒකට ගැළපෙන විදිහට කේක් එක ඩෙකරේට් කරන්න අපි ෆොටෝ එකක් Google එකෙන් අරගෙන ඒක බලාගෙන තමයි මේ හදන්නේ. ඉතින් ඔයාලට කලින් කියා තියනවානේ අපි මේ කේක් හදන්න පුරුදු උනේම YouTube එකෙන් බලන්න කියලා. ඇත්තට මේකේ වටිනාකම කියලා නිම කරන්න බෑ. අපේ පවුල්වල පුංචි පුංචි උත්සව තියෙනකොට අපි මේ විදිහට කේක් බලලා හදලා පොරදෙන. ඇත්තට මේක ගොඩාක් ආසයි හිතෙන වැඩක්. ඉතින් අක්කයි මායි දෙන්නම කේක් හදන්න පුරුදුනේ කොරෝනා කාලෙදී ගෙදෙට්ට වෙලා ඉන්නකොට. ඉතින් අපිට කරන්න වැඩක් තිබුණේ නැති නිසා අපි දෙන්න වීඩියෝ බලලා පොඩි අයගේ බර්ත්ඩේ වලට එහෙම ඔය විදිහට කේක් හදන්න පටන් ගත්තා. ඉතින් හරිම සතුටුයි දැන් අපිට පුළුවන් අපිට රසට කේක් හදාගන්න. ඉතින් අපි තාමත් එක එක දේවල් ඉගෙන ගන්න ගමන් මේ වැඩේ ලස්සනට. ඉතින් අපේ තාත්තටයි හස්බන්ඩ්ගේ තාත්තටයි ඔය විදිහට බතික්කගේ තියෙන සරම් දෙකක් තමයි තෝරගත්තේ. ඉතින් තව අපි දන්නගෙන මාමා කෙනෙක්ටත් අපි තව සරමක් කරගත්තා. ඉතින් ඒ ඩිසයින් කරපු සරම් දෙකක් විතරයි තිබුණේ. ඒ නිසා තාත්තලා දෙන්නට ඒ වගේ දීලා අනිත් සරමකුත් ඒ විදිහට අපි ගැළපෙන විදිහට අරගත්තා. ඉතින් අක්කත් දැන් කේක් එක නම් හදලා ඉවරයි. එයාට වෙලාවක් නෑ කියලා එයා මට එයාගේ gift ටිකක් ගෙනල්ලා දුන්නා නංගි ওই විදිහටම රැප් කරලා තියන්න මං එන්නම් හවස ගෙනියන්න කියලා. ඉතින් කේක් එකේ වැඩ ඔක්කොම ඉවරලා ඒ දේවල් ඔක්කොම අපේ ගෙදරින් තියලා තිබුණේ. මොකද චූටි දුවට බර්ත්ඩේ සර්ප්‍රයිස් එක දෙන්න අපේ ගෙදර. ඒ නිසා අපි හිතුවා 13 වෙනිදා තියෙන හින්දා මේ තෑගි ඔක්කොම අපි අලුත් අවුරුද්දට කලින් දවසේ ෂෙයා කරගමු කියලා. ඒ නිසා අක්කා එයාගේ gift ටිකත් අපේ ගෙදරින් තියලා ගියා. අම්මලා තාත්තලා ආපුහම අපි ඒ ටික ෂෙයා කරගමු කියලා. ඉතින් ඔයාලට පෙන්වන්න බැරි වුණානේ අපේ මේ වෙඩින් ෆොටෝස්. අපි ඒවා උඩටට්ටුවේ තමයි තියලා තිබුණේ. ඉතින් ඔය විදිහට අපි ඉටිකොල එහෙම අයින් කරේ ගෙදර මකුළු දැල් එහෙම ඔක්කොම කඩලා ඉවර වෙලා. ඉතින් ඒකත් අපි පල්ලෙහා තට්ටුවෙන් අන්න ඔය විදිහට ගිහිල්ලා තිබ්බා. එහෙනම් ඉතින් පහළ තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරලා අපේ YouTube ෆැමිලි එකට එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් ලස්සන වීඩියෝ එකක් ගේනකම් හැමෝම ගොඩාක් පරිස්සමින් ඉන්නවා.